පවතින COVID-19 වෛරස් වසංගතයේ හමුවේ ශ්‍රී ලංකාව තුළ එන්නත් කරන වැඩසටහන පසුකීදා ආරම්භ වුණා. ඒ මූලික අධ්‍යයන යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිස වෙත එන්නත් කරණේ සිදු කළ අතර මහජනතාවටද එන්නත ලබා දිය යුතු බවටයි ජනාධිපතිවරයා පසුකීදා උපදෙස් ලබා දෙනු ලැබුවේ. ඒ අනුව බස් නොහිර පළාතේ පුත්කලින් 57000කට ආසන්න ප්‍රමාණයකට COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. බස් නොහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලයන් 27018ක් ගම්පහ දිස්ත්‍රික්කයේ 17622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11710ක් ලෙස එම එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි. එහි ආරම්භක අවස්ථාව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙනු බවයි විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳව ඊ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයස අවුරුදු 40 හා 48 යන වයස්වල පසු වන පුද්ගලින් දෙදෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 756 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 168ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 73ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 343 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 70603ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 77000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්තේන මධ්‍ය මහාවිද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව සෙන්ට් මේරිස් දමිළ මහාවිද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුද කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ සිසුවා සහභාගී වූ බාහිර පන්තියක් වසා තමා එම බාහිර පන්තියට සහභාගී වී සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු සහ එම බාහිර පන්තියේ පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වනිරෝධහණිය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් රජයෙන් මේ PCR පරීක්ෂණ සඳහා පමණක් වියදම් කරනවා. මේ එන්නත දුන්නත් මේ සෞඛ්‍ය පොරොන්දු අපි එලෙසම පිළිපදින්න ඕනේ. අපේ ලෝක සෞඛ්‍ය සංස්ථාවේ කවද්ද කියන්නේ මෙන්න මේක පැන්ඩමික් එක දැන් ඉවරයි කියලා එදා වෙනකන් අපි මේ පොරොන්දු එලෙසම පිළිපදින්න ඕනේ. මකුරු කෙවල් සහ උත්සව මේ වගේ තමයි වැඩිපුරම රෝගීන් පොකුරක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. සියලුම ආයතනතාවකින් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය පොරොන්දු තමයි දැඩි ලෙස පිළිපදින්න කියලා. පිළිපදින්න නැතුව පොකුරක් හදාගත්තට පස්සේ අපිට දොස් කියන එක කිසිම තේරුමක් නැහැ. ඒ වගේ පිට වාර්තා වෙනවාද මිහිරිගමින් අලුත් වෛරසය සම්බන්ධයෙන්. මේ සම්බන්ධව මොකක්ද කියන්නේ අලුත් වෛරසය අපේ රට පුරා කොහොමද පැතිර යන්නේ කියලා. මේ හමුණු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වෙලා තියෙනවා. අපිට තවත් රෝගීන් කීප දෙනෙක් විශේෂයෙන්ම අවිසාවෙල්ල ප්‍රදේශයනොත් වවුනියාවෙනොත් හමු වෙලා තියෙනවා. නිරෝධායන වීමට ලක් නොවුණු සමාජයේ හමු වුණු රෝගීන් කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන අධ්‍යයනය කරලා ඒ විමර්ශන කරලා ඒ අවශ්‍ය කරන ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග වසංගත රෝග විද්‍යාංශයත් ඒ වගේම ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ඉන්න ඒ නිලධාරීන් ඒ කටයුත්ත දිගටම කරගෙන යනවා ඇති. අනිකුත් ප්‍රදේශ වලින් ඒ රෝගීන් හමු වුණොත් ඒ අයත් සම්බන්ධිනොත් ඒ ආකාරයෙන්ම තමයි අපි කටයුතු කරන්නේ. මීරිගම තම වර්තා වෙලා නැද්ද? මේක මට වර්තා වෙලා නැහැ මීරිගම රෝගීන්. නමුත් මීරිගම රෝගීන් ආවත් අපිට ඒකත් අවශ්‍ය කරන්නේ ඒ විදිහටම තමයි ඒ කටයුත්ත කරන්නේ. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ හරහා මේ පිළිබඳ විමර්ශනයක් කරලා ඒ සඳහා විශේෂයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ නම් ඒක අපි කරගෙන යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.